අයිබන් අද දෙදහස් විසිත්තුනේ අන්තිමදවසර කලින් දවස. එකගැන අද දෙසැම්බර් තිස්වනිද එදකොට තවදවස් දෙකකින් දෙදහස විසි හතර උදාවෙනවා. දැ අවුරුද්දක් අවසන් වෙලා අවුරුද්දක් උදාවෙනකොට මේ අවුරුද්ධ මේ මාස වල මේ දවස්ටි යැන ටිකක් කෙනෙකොට දෙවල් හිතන්න ඕන්නන් කරන්නපුඩන් දවස්. සහ වැඩත් ටිකත් අධික දවස් වෙන. අප මේ ගෙවීගෙන යනා අද තිස්වනිදා හෙටින් ඉවර වෙන මේ දස් විසිදුන අවරුද බැලොත් මිනිස්සුන්ට රට දෂ්කරතාම උරුමවෙච්ච දෂ්කරතා හුඟකට මුහුණ දෙන්න සිද්ධවෙච්ච අවුරද්දක් හැඩියට අපි කියන කද යම්යම් වෙනස්කම් සිද්ධ වනාවගේ දැනුනට ඒ වෙනස්කම් මනිසාමන මිනිසුන්ගේ ජීවිත සැහැල්ල වෙන්න නිදහස්වෙන්න ලැබුණනද කියන ප්‍රශ්න තුලබිම දිස්ම හටිපු නිසාස. එරිසා අපි මොකදඋනේ මේ අපි හිතපු දේ කරගන්න පුළාන් වුණාද අපිට සාකච්ඡා තිබුණද අපි මේක සාර්ථක කෞරුද්දක් හැරරි අපිට ගෙවාගන්න බැරිවුණනානම් බැරිවන්න මොන හේතු මතද වගේ දවල් එෙක්ක. ඔබේ අපේ ජනීතයට මොකද වෙන්න කියන එක ගැන ද කතා කරනවා ප්‍රවිිල් දේශපන්නහා සමාජ විශලේෂක මලින්ද මරගොඩ මහතා සමග නිය මාර්ථය අප එතුමව පිළිගන්නවා අයයි මේ දෙදස් විසිදුුණ ගැන මේ පොද්දුවේ යමත් අවුද්දක් තිරුණන හම කි නහිතයිතේද දස් විසි දෙක සාපේක්‍රවන විසාහස් විසිතුන බලන්න ඕනේ එහෙම බලනකොට පැහැදිලිව දස් විසිතුන යම්කිසි ස්ථාවරභාවයක් රට ඇති වනයි කියලෙක යන්න පුොළු ද විසි දෙ කැළඹිලි අවරුද්දක් පැහදිලිව සමාජ මට්ට මේ ආර්ථික මට්ට මේ දේශවාලන මටමේ. ඉති ඒ සාපේක්ෂව බැලුවත් දේවා ආර්ථික මට්ට මේ සාාවරභාවයක් ඇති වෙනවා සමාජ මට්ටමත් සාාවරභාවයක් ඇතිවෙනවා ඇැබේ වගේ මර නිහාල් කිව්වා වගේ නිසුන්ගේ පීඩනය අඩුවවෙලා නෑ මිනිසුන්ගේ දුෂ්ර පැත් අඩුවලා නෑ හැබැයි ඒ වගේම සාපේක්ෂව බැලුවොත් වෙනසක් තියනවා ඉතිං මහිතන්නේ ඒ පත්තෙන් ඒ විදියට තමයි හිතන් න ුව හැමද ලාාවම මේ වීදුරුව ගයක් හිස්ත ාගඇ්පක්ලදති කියල බලක සාධාරණන නෑ මේ වෙලාවේ මැලුවත්තම ාගයක් පිරිලා කියන එක කියන්න පුළුව අික මට්ටමක මේ වාර්ථිකය අර මුල් අඩිතාලම ස්ථාවරපාවයට අධිතහරම දාල. තුම බොහම සුබාධීව භාගයක් පිරිලා කියලා කියන්නේ භාගයක් හිස්සනානන් තව හිස් වෙන නිසා පිරුුණා කියන්නේෙ තව යි කියැි මධ්‍යස්තව බලනකොට. හැබැයි බංහිතන්නේ දෙදස් විසිහතර බිසි පහ. දිහා බල ගොට තමයි දස් විසිතුුණන ගැන හරියට බලන්න පුළුවන් හරි දෙදස් විසි දෙක දිහා බලන්න විසිතතුුණ කෝනයෙන් වගේ දෙදස් විසිහතර කෝනයෝ විසිපහකෝනයෙන් තමයි විසි දිහා බලන්ඩවෙන්න දෙදස්හතලිසට කෝඩින් බලන්න ඒ කටිකක්තුර වැඩි ඇයි ඉතිං දැන් තියෙන ප්‍රශ්න තියට දැ අපි අර්ථික පැත්ත බලමු එක යන්නේ රාජය ජාතයන්ත්‍ර මුල්ලය අර මුදලක් එෙක්ක මේ සැරස්මකට ඇතුල්වෙලා තියෙනවා ඒ අහරහා දැන් දෙවනි. අපි ඒගිට ආකරම ඒට ඉස්සල්ලමට නිකං ඔබතුමාින් දැනගන්න කැති දැන් මිනිසන් ජීවිතල පරතර තිබුණ හැමකාලකම ඇති නැති පරතරය කියල ප්‍රධනගත් තිබුණ සමහර කාලදීමේ පරතරය දරුණුවට කැපිල පේන කාල්තිබුණ දවා විසිතුන ඇතිනැති පරයට මොකදුණ කියගල හිතුවොත් අප අපිට වැඩිා එක තයි මංගේ ඇඩ පෙස්ථාවර වෙනවායි කියන එක සාපේක්ෂ පිළිතුරක් ඒ කියන්නේ මේ පරතරය වැඩිවීීම කියන්න ස්සාාවරය වෙනවායි කියන්නේ මේ එක තව කඩා වැටීම යටින් කඩා වැටීම ඩන් ඇබ ඒක තුළ ඇටිනති පරතර පුදදානක් බැරිුවොත් වැඩි වෙලා ඉගෙන ඇතරමිනම් පාල්මක් නන් පාලම ගරාගෙන වැටි තිබනේ එච ඒකත් අවකාලික එකත් අවකාලික ඉඒක හරි බැඩුවොත් අසීරුතත්ත්වයක් එක පැහදිලි ඉ මේක ඉස්සරහට යන එක තමයි අපිට කරන්න තියෙන්නේ ඩැ දරුවට ඔය. තන් සහනත්තන් අතර කියන පරතර පරතරය වැඩිවෙලතියවා සමාජ පීදනය වැඩිවෙලා තියෙනවා ඒදම පැත්තම හම දෙනට මේක වැඩි වෙලතිනකට මිනිසුන් අපි කියන්න මේ ච්චා භංගටවයෙන් පෙළෙනවා කියෙන මිනිස්සු. එතකොටම සහල්ලයි කඩන් වැටිලා උනන්දුව අපි දැම් බැලූත් සමාජතුලි කතාාවත් තියෙනවනේ මෙහෙන්ද ලදි වඩක්න කිසිදක් මේ කරන්නම් බන්න අයෝ දරුවනම් මෙහිතියන්නවා පුළුවන් රටවඒකතමයිත ඒක ඒ විශවාසය අනගතය ගැන විශවාසයක් නෑ මිනිසුන්. ඉති අ ඉදිරිය බැලුවත්තේම සංකයලය කන මට්ට මේ බැලුවත් ලබ නවුරුදු දහය වාාර්ෂිකව ම එක පුුණපුනා කියන එකක් මේ ාසියට තුනෙන් තමයි ආර්ථිකවර්ධනය තියනොයි කියලා කියන්නේ දේක ලොකු වර්ධනයක් නෙමයි. ඉති මේ ආර්ථිකය නැවත ගොඩනගන්න මීට වැඩි හා පැල කැලමිල්ලකට යන්න නොව ඒකට වැඩිය පිමක් පණන්නේවා. හැබ ඒ ඒකත් ලේසි නෑ කරන්නමකමකු මේ සමාජ තත්ය ඇක හරි අස්ථාවරයි එක පැත්තකින් ඉදිරි ගමන එකක් යටැන් ලබ නවුරුද්ද චන්ද න්ද කියය හරක් කියන්නේ එකක්වත් තියන්න වෙනවා නීති නීති වශයෙන් වවස්ථානුකූලොව ජනාධපතිවරණයක් තියන්න ඕ. ඉට අමතරවචන්දයන ඒමන් මන්ර හිතා ගණඩ බෑගැන එක තියෙනවාකිල මේ කතා ඒන ඒ ඒ ඒක බැදගත් ඒකන ජනතාව තීන්දුවක් ග්ඩ වෙනවානේ දැ මේ වගේ මොහතක තමයි ජනතාව චිීදුව ගන්න ඕන හරි මේ කොහොම ද අපි ඉදිරියට යන්නේ ඉතිගේ හිද විශ්වාසතියන් ශවාසේති යන්ඒ වගේමඒ සැලසුම් ගැනත් බලන්න ඕනේගේ සැලසුම්ද හොඳ හොඳ ප්‍රායෝගික මේ ලෝකෙට ගැලපෙන සැලසම් ංකිවවාගේ මගනම් මතය තියෙන්නේ ලොකු ආර්ථික පිම්මක්න් පනින සැලසුම් තමයි ඒ වදිහා තමයි බලන්නවෙන්න මේ විදිහයට අවරුද්ධට සියයට තුන්න 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 ගැනවන ඒන් හිතන්න ඒ ක අපිට අනාගතයක්නෑ ත මේලිකට හන්නු පතුමාකිවගේ ලොකු ආර්ථික පින්ම්මක් පි පුලන් සැසුම් මයි වැදගත්වෙ ෙකල් තතුරේ ලොකු ආර්ථික පිම්ම පින්න පුලුවන් සැලසුම්ැ මැතිවරණ දිනාගන්න තරම් කනට මිහිරීවා න්න පුළුවන්ග කියල ඒක ප්‍රශ්නයක්කකු අපේ සමාජය තිීන්දු ගන්න අම් තුවිදියකටනේදේ ඒ වෙලාවට කන්නට මිහිරිදේ හෝ ඒ වෙලාවට සමාරලාර චන්දදායක අපේරට අවස්ථාවදී වෙලාවට තින්දු ගන්න ඒ වගේ සමහර වෙලාවට අනවබෝධෙන් ගන්න කියන්න තවර අලුක්ත එක්කනක්ක විලමොනාර් අලුත් කතාවකිව ඒ දදියාබල ඒකට චන්ද දෙෙනවා. න්න හිතන්නේ අප සමාජි බුද්ධිමත් කියලා පි හිතන්න වෙන හනමකො බල්ලකොට හැබ උතුම මේ නියමාර්තයම මේ අතිතේද අපිට දීපපු සහරුදධරනරගෙන බලම ඉතාව ලෝකෙත් වෙලා තියෙන. ලක බ නෞරුද්ධේ චන්ද මරිකාවේ චන්දයක්යනවා ඒකෙද ොනල් දැන හෝ ඩොනල් ්‍රම් තම ඉරි ඉින්නේ එක එයා ගැඩ බැලුවොත්යාගේ තිහාසේගේ දුරකාලය කරපු දේවල් ැ උගක් ප්‍රස්ථති මනිසන්. යායට ජනකොට සක්කින් න්නවා ඇයට චන්ද දෙන්න ලැස්ති එතුකොට ඉන්දියාවේ චන්දයක්ය නවා ඒකේ දැනට පෙන්න විදි අර්ථමාන රජයම මෝඩිකුමාගේ ව ඩාගමැතු වගේ රර්ය නන්ඩ ඉට තියෙනවා අප පේන විදිහයට එතකොටඉ බ්‍රතාානය චන්දයක්ය නවා එතන පේන විදියට පාලක පක්ෂය පැර දෙෙනවා. ඉතිං ඒවගේ චන්ද රශයයක්ක් ලෝකෙ වට එම චන්දතිය නොමේ සැර ඉතිං ඒවගේ අපි දැනගන්න ඕනේ අපේ ලෝක ආර්ථිකය අනුව ගූබ බුගෝලිය ේ ගැන්න මේ ගෝලි ආර්ථික අනුව තමයි අප ආර්ථිකය අනාගතය හැදෙන්. ඉති එක නිසා අපි ලෝකේ ගැන්නත්ි මැසිල්ලෙන් ඉන්න ඕනේ අපි නාක්‍යෝතෝරණකොට ඒ වගැන අවබෝධයක් තියෙන නායකයෝතෝරන්නත් . ඒගේ දේශයමටම හැගම් තියෙන නායකත් ව වන කියන මනිසුන්ගේ ඇති මිනිසු දිඳර දුක දැන්ති කියෙන ප්‍රශ්න අභියෝ ගන ංෙන හවේද වෙන්න ඕන අර මිනිසුන් හැගීම් තියෙන් ඕන මිනිසුන්ගේ දුක ගැනත්. හි ඒක වැදගත් දෙකමතියනවා ජත අතරත්තිය නවන දේශය පැත් ය තුම කියන්නේ ඕන නාහෙක්යේ සම්බන්ධය මේ ප්‍රශ්න දන්නවා වෙන්න පුළුවන්. දැනෙන න්නන දැක තියෙන්නවා ොක්ු මත්ත ේට වන සමාජි වෙන්න්නේෙන් හැගීම් තියෙන් වාන යරැකිවගේ සංවේද වෙන්න්නන. වගේ අතයන්තරය ගැන අබෝධය අතියෙන් ඕන මොක නත්තන් අපිට ඇන්ඩ බෑ ගමන්න. දැන් අපි දෙදස් විසි තුනේ ඉන්න ගමන් මේ පොඩ්ඩක් මේගන කතා කරන්න තව ස්හට යන්න කලේ. විසි හතර ගැන අප විසි තුනේද හිතලා. සමහරලාට අපිට හිතනවාන හරියාල්පට බැරිවෙච්චටක විසි හතරයවත් අපි මොනහරි කරගන්න පුලොන්වෙේ කියලා අනාගතේවෙන්වෙන් වර්තමාය සුසමක් නිදහස් කරගන්න පුළුවන් වේ කියල හිතනවද මොක දේස්තුු දහ විශේරගක මැතිවරණයක් එකක් අඩුගාන වතුමාගේ නව එන්න තින අවරුද්ද. විසි හතරත් අවසානයේ එමම බටපේන විසි අතර අමාරු අවුරුද්ධක් මේ යාථික පැත්තේ. ඒක හරහා සපාජ කැලඹිලියයිද දේශපාලන ප්‍රශස මතුවෙේද මට කියන්න බෑ හැබැයි ආර්ථික පැත්තෙන් අමාරු අමාරු මේ අවුරුද්දක් මේ අපි වැටිලා තියෙන දැනින් නැගිටිඉන්න දවරුදු කීපයක් ගන්නවා ඒ ඒ විශේෂයෙන්ම චන්දයක් ඒක බැද එනකොට මිනිස්සු ගන්න තන්දු ගැන්න අපිට හිතාගන්න බෑහුඟගක් වෙලාවටගෙන පොඩියර පොඩි අප යින්ටවල්ල එකක් තියෙනපුලුව මේක අපා න්ටවල් එකක් වගේ තමයි මමත් දකින්නේ ඒකඒ හරි ප කහලා තියෙනවා ඒවගේ තමයි ඉතත්ව මේකින් හැබැයි ලියට් ඒ එක තමයි මං කියන්න අර සැලසුම් තියෙන් ඕන ලොකු පිම්මක් පණන්න සැලසුම් ඒක තමයි අපි ඩවශ්‍ය ඒ සමහරවෙලාවට ඒ අවධානමක් ගන්නත් වෙනවාඒ කරන්න බැයි පිම්ම පැනොත් ිනිසුන්ට විශවාසය ලබා දෙන්න පුළුවන් එ පින්ම පනින්න පුුවන්ගේලේ එක මයි මංහිතරන්න ගමන ද දස් විසි හතරට අයවයක් ඉදිරිපත් වනා දස් විසි දෙක ඉදිරිපත් වවා සිතුන අයවය එතිකොට දෙදස් විසිතුන්හවිරුවෙන් ආණ්ඩු තියපු ආර්ථික විශ්වාසට මොනවත් වනාද කියන ප්‍රශ්නය ජනතාව ඉන්නවනේ. මිනිස්සුන්ගේ දැ බලාපොරොත්තු ද මගේ පැත්තේ මම දැක්කේ විස්සයි විසි දෙකයි විස්සයි විසිතුුණයි විස්සයි විසි දෙකේ විශාල කැළමිල්ලක් වුණා ආථිකඩා වැටිමක් වුණා ඒක ගැනත් අපි හිතන් ඕනෙමකෝ විස්සයි විසේක බාලන කොට මේ දැන් මෙතර අපේ සමාජ සිරිතත් තියෙන ගිලිදික් කරන්නඒ මනිසුන්ට බැරදි හොලා ඒකත් සාධාරණ නෑක දැන් කෝවිඩ්ඩ එකේ තමයි මේ කෝවි්ඩ එක එක මුලක් අපේ බ්‍රස්්නෝල කෝවිඩ් එක කෝවිඩ්ඩ එක රට වහන්න සිද්ධ වුණා වගේ අපේ රටේ පි ඇගිය ජී විත සංකයවා අඩුයි සාපේක්ෂව බැලොත් වෙන රටවලුනින් දක ගැන අපි අපි සතුටු වෙන්න්න ඕන ගැන මුණයිග. ඒවගේම කෝවිද්ඩ එක හරහා අර්ථිකය කඩාවැටට. ඉතිඉ විසයි විසි දෙකේ අපි දැක්කේ කැලමිල්ල විස්සයි විසයකේ විස්සේ පටන්ගත්ත ප්‍රශ්න පෝවිඩ්ඩ පශනය යුක්්‍රයිෙන් යුද්ධෙ රහාපු කනිජ සම්පත්වලට අපපු පීඩනය සහනික් තිරංගෝලට සානි බාන්්ඩෝලට ජාතියන්තර ආර්ථිකය වන කැළඹිල්ල ඔය දෙක හරහා ඒ ඒකට මුල්වන්දී අපි ගෙවවා විස්ස විසි දෙකේ වි්ස විසිමගේවන් විස විසිකේ ගේෙවවා ට පස්සේ හුරුද තමයි අපිස්සාාවර වෙන්නා ද. ගේ මේක බැද තව යුද්යක් ලෝකෙට විල්ල තියවා ඇැ බෙරදි ගියුද ති මේවා හරහා අපිට එන්න එන්න පීඩන්න තියෙන්. ඉති විස්සයි විසි හැපැර මංහිතන්නේ හරිතව අස්ථාවර අවුරුද්දක් වෙන්න පුළුවන්.හරිහ විරාමයකට ගිහිහමු. අපි දෙදස් විසිදුනේ. සන්දවසර කලින් දවස පටන්ගද ත හමකිව නිසාි මේ විසිතුන ගැනටක් කතාගරනවනකද විසි හතර ගැන අපිට බලාපොරතු තියාගෙන පුලන්ගෙන් විසිසතුුණන එක්ම තමයි. නැත්තං අපිට එහෙම ගලොලදාර කැලන්ේ කොලේ ගොල දාලා අන්න ලගනටහම රටක ලෝක ෙම කරන්න රේ ොයෙෙන් පිරිම ල දා න්න ෙර නිසා ප්‍රි දේශපාහ සමාජ විශලේෂක මලින්ද මගට හතාස සමග මාර්තය කතර ද ඔබතුවා. මගදිකිව විාමිට කලින්ක මුොහොතකෙදී. අපි දැම් අF වල දෙබ නිවාරිකය ගණනින් අපි කිවත්ත එහ මෙතැන වෙන්නේ ඩොලමිලියන තුරසිතිස් හතක්. එක ඕකේ කරා නැපපුරු කලාගේ යැප්රු කලා ලැබෙයි ඊලට ආයන සංවරධෙ බැක්කවේෙන් ඩිබියේ ඊළඟ නෑවාරිකව ඩොල මිලියන දෙසියක් ගැත් හම සහතිකව අතියන එකු මිලියන හැසියක්ක් ඔක්කො දෙන්නේන්න හැම ඔක්කොම නෑ හැටියට රි නය තමයි මේ අනුමතවෙවි එන්නේ. වෙලාගේ රතංජ පත්තු කරෙත් න ව කියලා කතාගුත් පෞගටක කියාන්නේ කෙසිෙ වෙස අපිට මේ වෙලා පි වැටලතින්න උගල හැටියට තැන හැටියට අපිට මෙතින හට අපි කලින්වට සටහනකත් කතා කරාවගේ ඒ බලාපපුරත් තුෘටික අයෝජක කියන්ගේ පැත්තෙන් වඋනේ නැත්න අපිට මේක මෙ මේහ තමයි සිද් වෙන්න නියමතව තියෙන්නේ කියලා මිනිසුට හිතන්න බැරින. මේ හරන්නේ හරියට කියන්න අමාරු ඒ කියන්නේ. අපට ආර්ථික වර්ධනය තමයි අවශ්‍යරමන් දිගටම පුුණගුණ කියන එක. කියන්නේ සියට තුනක් දැන්ඟල් මේ ලබනෞරුද් දෙවුණනත් සියයට තුනට අපි වර්ධනයක් වෙන්නේ නෑ. අවරුදු දාහය දැන් හදල තියෙන දත්තානුව කියන්නේ මවවාර්ෂිකව සයට තුනෙන් තුන වැඩිවෙන්නේ අවරුදු දාහටිය. ඒක මදි ඒෙන් අපිට ගමනක් නෑ. මර සිතුරනට යන්න බැරිුවවෙන්නත් ඉට තියෙන ට අඩුවන්න ට යෙන සමහරවිට මුල්ල අවුරුදු පහේ සිීරතුනේ ගිල්ල හුස්මක් ගන්න තවයික්ඩක වැඩිකරගත් නිතුර රුදල බැරිකක් මන්න බඩදන්න බ ලෝක වෙනස් වෙනවා? ලෝකබහම අපි දේශය පැත්තෙන් ඔක්කොම අපි පාලනය කරගත් තොත් ඒක කියන්න අපේ සමාජ කැල බිලි දේශපාලන කැල බිලි ඒවාස්ථාවර කරල්ලා පේ දේශය මට්ට මේ හොඳම ආයෝජන රාමුව හදලා ඒ ක්කොමකරුවත්? මේ ජාත්‍යන්දර මට මේ වෙන කැලබිහර අපිට ලොු ප්‍රශ්නයක් එඇඩඉට තියෙනවා මේ අවුරදු එඉදිරිෙන අවුරදු එකතුන බාලකට නිියද්ධකක් තියන රප ද්ධයක්තියවා ඇද පරද ම විසරට මොන නදගොට දකුණු චීන සමුද්‍රත්තියන ප්‍රශ්නතියනයි ඒක අපිට හිතාගන්න බැරිදේවල් වෙන්න පුොලු. ඇැබේ අපි ලෑස්තිවෙන් අපිට අවස්ථාවක්තියනවා පිම්මක් පණින්ඒ එකට තමයි අපි ලෑස්තිවෙන්නන හැබැයි මේ අපි අපි තේරුම් ගන්නෝ නෑ මේ අලුත් ලෝකයේ ගැන හිතලා මුලිම මං හිතන අපකල්ප වෙනස් වන්න ඕන සමාජය කැටට මට පේෙ දැන් අපි පල්මෙන්තු විවාද දි බැලුවත් මාධ්‍ය වෙන හුවමාරු බැලුවත්. හරණ විවාද තමයි කෙරෙන් මේවා දැන් සම්පූර්ණම අසාර්ථක තර්ක අසාර්ථක අදස් දැන් යල් පැනපු අදහස් තමයි මෙතන අපි සාකච්ඡා කරන්න ඒකහන්දා අපි ඒක අපි වෙනස් වුනේනත්ත සමාජයක් හැටියට. දැ අපිට පුළුවන් තාක්ෂණය හරහා ලෝකෙ වෙනදවල් ලොක්කොම අපිට පේනවායි ඒවෝලිින් අපි අවබෝධයක් ලබාගන්න පුළුවන් මේ වගේ කුඩා රටක් කොයි පැත්තට ද අපි හරවන්නන්නේ මොකක්ද කෙරෙන් ඕන කියලා ඒක යන මහිතන්නේ මුලින් අපේ ආකල්ප වෙනස් වන්නඕන වෙනස් වුනත්තන් මහිතන්න මේ රට හදන්න බෑ ඒක මුලින්ම ඒක සමාජ වගකක් හටත් තියෙන මටත් තියෙන හැම දෙනාට තියවා ආකල්ප වෙනස් කිරීම කග. අනික අපි මීටවැඩිය සමාජයේ ප්‍රශ්න ගැන සංවේදි වෙන්න්නුවන ඒක වැදගත්තර පිසාකච්ඡා කරපුය එක මොකු මේ සමාජය සෑහෙන්න පිරිසක් උගාක් දුක්ේදෙනවා ඒක ගැන සමාජ කැටියට ඒක ගැනවෙන්න ඕන ඒ එක ගැන ඒක ගැන මොහරි කරන්නඕ. අප ඊළඟට තියෙන්නේ මේ තාක්ෂණය සම්බන්ධුව. තාක්ෂණය දැන් ලොකු පිමි පණ නිකෘතිම බුද්ධිය ගැන කතා කරන්නවා අප ඒක පැතිගැන්න සාකච්චා කරන්නවා. පුළුවන් තරම් මේක වෙතරවිකල්පු බල ශක්තිය වෙන්න පුළුවන් මේවා ඔක්කොම අපි පාවිච්චි කරන්න ඕන ස මාජයක් හැටියට ඒකට අපේ මේ තියෙන ආයතනත් වෙනස් වෙන්න ඕනේ අපේ රජය ආයතන කැමති නැත්තං වේගෙන් වෙනස් වෙන්න ඒන්න දැන් සූරිය බලය පාවිච්චි කරන්න සූලය බරය සම්බන්ධ ආයජයක කවත් එහම අපිට තිීන්දුවත්න්න බැරිඩම් කොහොමදේ අපතිය කරන්න කියලාී වේග දෙන්න බැරින ඒක අපට ඒත අක්ෂණය සම්බන්ධව උනන්දුවක්ටය කියනෙ තොරක වරුත්ම හෙනෑ ඉති තව අපට තෙරුම් ගන්නන අපිට සල්ලි නෑ මේ ටායජන කරන පට රටින් තමයි සල්ලිගේ න ෘතිම බදධ ගන වන්න පුොළුවන් ග පලක් වන්න ද්‍යාප දවල්න්නේ වගේ විකල්ප බාල ශක්ති ගැන්න වෙන්න පුළුවන්. ඒකට අපි අපිට සල්ලිට වගේම අපේ මානව සම්පත් අපි හෙරට ගන්නවා. ඒකට විශ්වවිද්‍යාල පදධතියත් වෙනස් කරන්නන. ඒ එක කරන්න සම්පූර්ණම රජයට බෑ පුද්ිගලගේ විශ්වවිද්‍යාලත් වශන වෙනවා අව්‍ය ජාතියන්තර හයිියවශ වනවා දැේට අවශ්‍ය පනත්. සකස් කරන්න ඕන අවශ නීති රාමු සකස් කරන්න ඕන තේ ො වැදක හබ ඒවාට අආන්ුුවලට මහුණ දෙන්න පුළුවන් හයියක් තියවිද මොකද දැනටමත් අධ්‍යාපනය සම්බන්ධ විශාල ගැටලුතියනවා පෞද්ග කලිරණය කිලායි ඒවා තමයි මංහිතන්න මේ චන්දයක් එඩක හොඳයි කියලා හිතන්නත් එක වෙලාවක බං ඒක ඒ පත්තෙක් මිස්සු දැන්තිීන්දුව ගණ්ඩෝන මිනිස්සු කැබතිනං මේ පරණ පාරය යන්න ගහිල්ලා ඒවිදිහයට අපි ඒ ඇන්න ද ැනට යන්න ඉතින් අපට වෙනස් කරන්න බෑන් රටන හ වරට අපේ දේශපාලක් නයොත් අලුත් පාරක යන්න ත්සාහ කරනවාක් පේන නැති වෙන කොටමද කරන්න. ගල් පක්‍රම පේ ෝච්චි කරන පේනෙත් ඒගොල්ල දැන් කතා කරන වචනවල්ල කතා කරන දේවල සංකල්පෝල තියන්න ප ක අවස්ථාව කෙනනවන මිස්තු තෝරන් තෝරන්න බොලුවන් න් දනකටන තෝරන්න. ඉ මිනිසේ වෙලාවේ සමාජ තිීන්දුගන්න ොර්ණ පුද්වෙලෝ ගැනේ දැන් ඔුරුදු පහගෙන් පස්සේ අවස්ථාවක්ක මුලින් ජනතිපතිවරනයක්ැ නවායිඊට පස්සේවාහචන්දයක්කඒ පාලිමතු චන්දයක්කගේ තෝට නිස්ස ගැන අබෝධයක් තක් සේරුවක් කරන්න පු හරිදැන් ඔබදම මේ ආකල්ප ගැන වෙන කතාාවක්කි වනද දැන් ආකල්පගැන මි ිස්සරත් කතාර තියන මේ සමාජ දශක ගනාවක්තියේේ ආකල්ප වෙනසක් වෙන්නවනේ කී කියකි. කිවට ආකල්ප වෙනස්වෙන් නැවයි එකක් පේෙනවානේ දැවි කලින් සතිය කතා කලා මේ ඉන්වෙස් බන්ස්ක නයෝජනග සස්ෘතිකාහය උජනයක් කිරීම සම්බන්ධයෙන් මේ සමාජය තුළේ මෙ ආකල්ප වෙනස් කරන්න හදන්න පුළුවන් වෙන තැනටගේ එන්න අපි හිතන් ඕන්නෙද ඉල්ළඟ අවරුදු ගාන්න තුළට නැත්තම කල්ප ෙනස් වෙන්නේ මන්දන්න ඇේ තියෙනද අපේ රටේ සෑහෙන්න පිරිසක් පිටරටඉන්නවා. ැලොත්තහම ෑන පිට වැඩ කන්නවා අපේ ඒශ්‍රමය බෘතිය ලබා දෙනවා ලෝකෙට. දේගොල්ල මේ හටේ නොයි. ඒවගේම අපේ සෑහෙන්න ඊළඟ පරම්පරාවේ ළමයි පිට රට ඉන්නවා. ඒ වගේ මෙහේ ජනතාවත් අපිට යම් කිසි මට්ටම ගධ්‍යාපනවටමක් තියෙන සමාජයක් න අනිකරටවල් කැන්නේ විශේෂ අදැතුන්නි ලෝක කිය රටවල් එකක් සාපේක්ෂෝ බල නොකොට පිට සක්ෂ හ ඉහලයි. අපිට ඒක තියෙද්දිත් අපිට තන්දුගන්න බැරි ඇයි කියන ප්‍රශ්නය මටත් තියෙනවා. ඇයි අපිහෙම ඊතා හිතන්න ඇැයි ද මිනිසුන්ගේ ඇහුවතු දෙනක් කිය යා දේශපාලගඥාව රදික ම හෙම බලන්න පජාචන්ත්‍රවාද ක්‍රමයක් තුළ දේශපාලඥාව තෝරන්නේ සමාජය ඉති සමාජයේ තමයි තිීන්දුව ගන්නවා ජ සමාජයේ හිතන කොළේවාලගන්නන්නේ ආණ්ඩු ඇයි කොළේවාහලගන්නේ න ප්‍රශ ෙලින්මිත්ක කාර ල අපබට මේ ප්‍රශ්නමගදක හට ආෝද කලදීල ඒසාකච්චාාවෙන් පසමේ තිරය කපත් ක්තියවා දැන් දේශපාලගඥයක් කියම පංකයි හෝ හේතු අක්තියනවා කැමතිනෑ කියල කලින් ම කියන්න කනටම ම ේද කියයන්න ැමතිනෑ කියල හමහිතම. එතවට සමාජෙත් මෝඩ නෑන සමාජයටත් පුළුවන් වන්නවාන හිතල බලන්න දැ අපි හරි කැමති ඔහෝ හෑ එක තමයි අප උුගක්ම කරන්න මං හිතන ොහරි වැරදු නම ෙනමිය කොයගන න එකට පැරදි පට වන්නේ බේරටේ පුගලෙක් නත්තං විදේශකු මන්ත්‍රණයකයි මොහරිකය ඉති ඒකඩමේ මෙතන මේවා පන්ධ්‍යස්වෝ බලලා අපිට කියන්න පුළුවන් වන්න යි අපිට වැරදු හරි ම කරන උදවිය ප්‍රශ්නයක් තියන බව පිළිගන්නවා පේනෝනන් ජනතාවට මිනිසු කලබලවෙ නෑනේ ප්‍රශ්නයක් තියෙන බව පිතිදම ප්‍රශ්නයක් නෑගලතමයි කියන්නොට තව වරුද්ධකර කීප දෙෙන එක්කහ වෙලා කියන ආර්ථකය මෙහම නගනවා කියලත් කියන තැන ැවිත්තිෙන ඒකන්නේ ප්‍රශ්නයක් තියෙන බව එක්ොඒකොල්ලු දන්න නෑ මැතන් පිගන්නන්නේ ප්‍රශ්යයක් තින බව පිගන්න නැත්තන් ිනිස්සුස්සර මිනිසු කහොම පින්නන්නේ න. ඇැඒගේ කහර ඉති මිනිස්සු දැ මෙතන මටපේන එක මධ්‍යයටත් වගේ කීමක් තියනවා මීට වැඩිය මේ වගේ සමහර වෙලා සාකච්ඡා කල්ලා හැම දෙන මෙහි මටපේන්නේ රඟපානය එකක්න කරන්නේ ඉතික මධ්‍යස්ථව ප්‍රශ්නතියා සාකච්ඡා කරන මණ්ඩප බේදිකා අඩුයි. ඒ එක වංහිතන්න හැම දෙනාටම තියන වගකිම අනික හැම දෙනාම අපේ අපි ගෝත්‍ර ගෝත්‍රික සමාජියයක් ඒ ගැන්නේ දේශපාලන පක්ෂ කෝත්‍ර වෙඩා තියෙන්නේ හෝ බලවේක. ඉති හැම දෙනාම දැ පක්ෂකින් ගෝත්‍රයකින් නවා නං අනික් ගෝත්‍රය දහා බලන්න යක්කු හැටියට. ඉදි අප අනිහිතන්න අපි පරිනාතභාව ප්‍රශ්නකු තියෙනව සමර වෙනට. වෙන ලෝකම් අර න්‍යාල් කිව්වා වගේ ලෝකෙම. මේ අමුතු යුගයක් ඒ හරි හැබැයි අපි කොඩාරටක් හැඩියට වන් සමාරලා හිතන්න අපිට වෙනස්වෙන්න පුල මුකො මදියන විසි දෙක කරටක් කියන්න එක ලොකු රටක් නෙමේ මංහිතන්මට වැඩිය පහසුවෙන්වා නම වෙනස්කංකරන්න එහෙම තමයි අපි හි මංහිතන්න ගැනති. ඔොදැන් අපි හොඟක් දේවල් ගැන දෙනස් විසිතුනේ කතා කරන්න අපිට බැරිවේ. අපි සමහර ප්‍රශ්නා හරියටම හිරවෙලා හිට ොතැන් අපි හඳුන ගත්හද විසිතුන කියලා. ශවල අප ඉන්න අය ඔක්කෝම විසගන්නද මේ වෙලාවේ වෙලාවක් නෑ හබැ අපිඒත් නිකං හරි අද්‍ය අපනේ සෞක රජස්කේ වගේ තැන්වලදී අපි හිරවෙලා හිටපු තැන්තිබන නං අපි විදස් විසිතුනේ අඩුගාන මේක මෙන්න මෙහම කලයුතුයි කියන තැනකට හරි අපි ඇවිල්ල හිටියනම් කියන එක මිනිසුත් කල්පනා කරනවානේ හෙක හරි ඉතින්බහිතැන්න මේ විසි තුන තුල්ලා අර මේක මේ ොුල්මට්ේන ර්තිික ථාව සාවර කිරීම කරන්න නෙමක විසි දෙකේ අපි නැෑ ගිවීම නැවත්තුවා ඉතිං ඒක ඒ ඒක කාලසි මවක්තුරල දැන් නය ප්‍රතිවගත කරන කරන්න නෑ ජත අතර මූල අර දල්ල දැන් තුල තිය නොමේකට ඒවගේ ම රකිවෝ වගේ සයනු සංවධන බැංකුව ලෝක බැංකුව ජපානෙත් දැන් මංහිතන්නේේ ප්‍රතියගධ කරනන්නේවරු නම ජපානටත් එන්න අවස්ථාවක් තියෙනවා ඇතුළවෙන්න මේ එක 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 විදිහයට ඇතුලවෙන්න වෙයි හැබයි මේක ප්‍රශ්නයන්නේ අර ආර්ථික වර්ධනය ඇති කරගන්න එක. ඉති අර මහිතන්න මූලික පුල් අඩිතාලම දාගන යනවා හැබයි ආර්ථික වර්ධනය ඇතිකරගන්න එක එතන තමයි පිම්ම පණින්ට තියෙන. එතන මයි කොගක් වෙලාවට මේ. මේ වගේ ආර්ථික ප්‍රතිසංස්කරණයක්න්න කොට විශේෂෙන්ම ආර්ථිකය ස්ථාවරය කරන්න කොට මිනිස්සුන්ට ඉවසීමන ඉ එහා යන්න මොක මේ විදින පීඩනයම්. ඉතින් ආ්ඩුවත් දක්ෂවෙන්නෝ නෑ පිම්මක් පණින විදික් හිතාක් හිතාගන්න ඔහුගක් ආණ්ඩු කරන්නේ ස්ථාවරකිරීම කරනයි තකොට මිනිසුන්ට පීඩනය පීඩනය වැඩිය වෙනවා මිනිසු ආ්ඩු පෙරන. පලිවර වෙලා වෙන බලාපොරොත්තුක කිය යනවා ඉති මිනිසුන්ගේ පැත් ඒක සාධරණයි. ඉති ආණ්ඩු දක්ෂ වෙන්නෝන මේ මීට කොහොමද මේක සූෂමා කරන්න කියල තුරන කරන්න ග උගක් කාණ්ඩු එකට සාත්්‍ය කනෑ බැඩුවොත්ත එහෙම ස්ථාවර කරන අණ්ඩුවෝකට පවතින් අමාරුයි ඒක සාමාන්‍ය මුලධර්මයක් තියෙන්න්නේ. ඒඒ ප්‍රශ්නය ඒන්ම පැගන්නන ඩ පනගන්නවා එක එකට ත ඕන කෝම දෙ එක් පන්ට වගේ ආර්ථික වේගේ වැඩි කරන්න ඒකට සැසුම් තියෙන්වන වෙන විදිකටරන්න සැලසම් තියන්නවන ඒ සැලසු ිනිසු දැනගන්නවන මකද හේතුව දැනගත්තොත් හමයි මිනිසුඒකට අපි ගැනු දව් කරන්න පුළන්න නැත මනිස්සු හෙබලගන්න එකොල් ගමනක් යනවා දෙගොල්ලෝ ගැන මනිසුන් අර අවශ බැකන් හම්බ ොම වනත්. ද සි හතර කියල කිය මේ මිරෙකල් අවරුද්ධක්කම මේ මිරකල් කරන වුද්ද කල හිතන්න හො අවශනෑ. හබේ ඒත් විසි හතර පසේ ගමනක් ලොකෝට තියනෙනවා නම් හොඳයි කියන බලාපොරොත්තුවත්. ඒ ගමනට මිනිස්සු හැටියට අිටක හැක්කේ මොනාද කියන්නේෙ ගන්න බි මේ අවරුද්ධ හිතලති යාගන්නකටිකක් හොඳයි. ඔබද මට බොමොස්සති එලබෙන අවරුද්ද හපත් අවරුද්ධක් ප්‍රර්ථනය කරන ඔබටත්. දහස් විසි හතර අවුරුද්ධ මේ සියලුමදේවල් නරකදේවල් මැකිලගිය යහපත් අවුරුද්ධක් පේවා කියලා ප්‍රාර්ශනය කරනවා සුබදවසක්. අපි නවතත් ගදදාස් විසිහත වුරුදුද නවර් මාස පළමු ගනේ සෙනසුරාධාවවෙත් හම්බේමමු.